මහින්ද රාජපක්ෂ මහත්මයාට 110 දිනකට වඩා අත්සන් කළ අග්‍රාමාත්‍ය ධූරයට එකඟ වෙලා 27 වෙනිදා උදේ වෙනකොට 26 වෙනිදා රෑ වෙනකොට ඔහුගේ බහුතර කැමැත්ත ඇති විශ්වාසී දෙනු පුද්ගලයා බවට පත් වෙලා තිබුණා. අවසනාවකට මේ කිසිම වෙලාවක අග්‍රාමාත්‍යතුමා රනිල් වික්‍රමසිංහ මහතාය ඔහුට සහයෝගය දක්වනවා කියලා කිසිම අවස්ථාවක අපිට තිබුණේ නැහැ. කඩදාසියක් ජනාධිපතිතුමාට ඉදිරිපත් කළා, මට මෙච්චර ප්‍රමාණයක් සහයෝගය දක්වනවා, මම තමයි බහුතරයක් දෙනාගේ කැමැත්ත ඇති පුද්ගලයා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ TNA යන අධිවාසියෙන් අය 26 වෙනිදා රාත්‍රියේ ඒ ගන්නා ලද දේශපාලන සහ විධායක තීන්දුව විරුද්ධ වුණා. ඒක ඒයට පක්ෂ හැරීම ප්‍රජාතන්ත්‍රවාදී විරුද්ධ පාව. නමුත් ඒක පාවිච්චි කර එජාපය මේ TNA එකයි JVP ඔක්කොම රනිල් වික්‍රමසිංහ මහත්තයාට සහයෝගය දක්වන කියලා තමයි පෙන්වන්නේ. ඉතින් මේක සම්පූර්ණයෙන්ම විකෘති කරලා අර්බුදයකට තල්ලු වෙනවා. දැන් මේ අර්බුදයට තල්ලු කරන වෙලාවේ අපි දැක්කා, ගරු ජනාධිපතිතුමා දැක්කා, මෙරට විශාල පිරිසක් දැක්කා, මේ පාර්ලිමේන්තුව 2014 වෙනිදා විවෘත කරා නම් විශාල අර්බුදය කියන්නේ මේකේ එල්ලේ වැගිරීම්, විශාල වශයෙන් පෞද්ගලික මිනිස්සුන් එක ගහගෙන මේකේ සෙන්කෝලේ අරගෙන මේක සම්පූර්ණයෙන්ම අර්බුදයෙන් අර්බුදයට යන තත්ත්වයක් උදා වෙමින් තිබුණා. දැන් අපි මේ தත්ත්වේ ඉවර වෙන්නේ කොහෙන්ද? කතානායක පුටුවේ කතානායකට ඉඳගන්න බැරුව ඔහු මේ සමාහට උස්සගෙන ගිහිල් සෙන්කෝලේ උස්සගෙන ගිහිල්ලා බොහොම අශීලාචාර අපැහැදිලි දැනකට රට ගියොත් මොකද වෙන්නේ? ඉතින් එහෙම වුණා නම් පාර්ලිමේන්තුව පවත්වගෙන යන්න බෑ. දැන් අපිට කල්පනා කරන්න ඇයි අතිගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ තීන්දුව ගත්තේ? එතුමාට තියෙනවා අත්දැකීම්, ඔබ අප සිල්න අත්දැකීම්. කළු ජූලිය 83 වෙච්ච දේ මේ රටේ අනිවාර්යයෙන්ම 14 වෙනිදා වෙන්න තිබුණා. මේ රට ගිනි ජාලයකින් හැම තැනම ගිනි ගන්න, හම්බන්තොට මොනරාගල, බදුල්ල, වවුනියාව, යාපනය හැම තැනම පාක්ෂිකව හැලහැප්පීම් වෙන, මේක වැරදි කියලා ගමේ ඉන්න අහිංසක මිනිස්සු හැප්පෙන තැනකට තල්ලු වෙලා තිබුණා. ඒ අපරාධය, ඒ වෙන්නේ කී විශාල නාස්තිය, ලේ වැගිරි සම්පූර්ණ මේ සිවිල් යුද්ධය නැවතුනේ මහා මැතිවරණයට මේ රට තල්ලු කරපු නිසා. අද ඔලුගෙඩි 225ක් මිනිස්සු 225ක් ගන්න ගිය තීන්දුව මිලියන 15කට ලක්ෂ 150කට වඩා ජනතාවට ලබා දීලා තිනවා. ඉතින් මේ රටේ ලක්ෂ 150කට මුදල් දීලා ගන්න බෑනේ. ලක්ෂ 150ක් ජනතාව බහුතරයක් දෙනා කාටද කැමති? ඒ කැමති පුද්ගලයන් මේ රටේ අග්‍රාමාත්‍ය වෙන්න පුළුවන්. එතකොට විධායකයේ හැසිරලා තියෙන්නේ මොකද්ද? පාර්ලිමේන්තුවටත්, ව්‍යවස්ථාදායකටත් සියලුම බලතල පාවිච්චි කරමින් සමස්ත මහා ජනතාව කෙරෙහි විශ්වාසය තියලා මිලියන 21ක අයිතිය ප්‍රකාශ කරන ලක්ෂ 150ක් ජනතාවට මේක ලබා දීලා තියෙනවා.